අලුත්ම පුවත් දාපු ගමන් දැනගන්න දැම්ම අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණත් ඔබන්න. අරනෝලිස් ගුරුන්නාන්සේ කියන්නේ ගම්තුලාවටම හිටිය අනවින කොඩිවින බන්ධන අධිහෝනියම් වලට නමගිය ඉතා දක්ෂ වගේම භයානක කට්ටණියෙක්. අරනෝලිස්ගේ කෙරුවාව දන්නා නිසාම ගමේ හැමෝම වගේ අරනෝලිස්ට කතා කරේ යටහත් පහත්ත ගරුසරු ඇතුව. ඒ නිසාවෙන්ම අරනෝලිස් සිටියේ හරිම ආඩම්බරෙන්. ගම්තුලාවේ හෝ පිටගමක හෝ වේවා ඇහැට කන්ට පේන ලස්සන ගැහැණියක් අරනෝලිස්ගේ ඇහැ ගැටුනොත් ඒ කාන්තාව අරනෝලිස්ගේ වසඟයට ගන්න අරනෝලිස් දෙපාරක් හිතන්නේ නැහැ. වශීයක් බන්ධනයක් කරලා හෝ අරනෝලිස් තමගේ කාර්ය ඉෂ්ට සිද්ධ කරගන්නවා. අරනෝලිස් ජීවත් වුණ ගමට ගම් 3-4කට එපිටින් ගමක එක්තරා නිවසක ඇදුරුකමක් කිරීමට අරනෝලිස්ට යන්න සිද්ධ වුණා. අරනෝලිස් අවශ්‍ය දෑ සමගින් යන්න පිටත් වුණේ අරනෝලිස්ගේ අතකොළුව වන නිමල්ද සමගින්. ගුරුන්නාන්සේ මොකක්ද ගුරුන්නාන්සේ මේ වැඩේ? නිමලේ තමතේ තිබුණු බෑගය හිස මත තබා ගනිමින් අරනෝලිස්ගෙන් ඇහුවා. තුක්! මුවේ දමා සිටි බුලත් හපය එළියට විසි කරන ගමන් අරනෝලිස් නිවල දෙස බැලුවා. කොල්ලෝ, මේක ලොකු වැඩක් නෙමේ මයි හිතේ. තනිකන් දෝෂයක් ඔය. තෙල් ටිකක් මතුරලා ආවම ඇති. අරනෝලිස් යලි බුලත් විට මුවේ තබා ගනිමින් නිමලට කිව්වා. නිමලෙද හිස සොලෝමින් අරනෝලිස් පසුපස ගියා. පැය දෙක තුනක ගමනකින් පසු අරනෝලිසුත් නිමලෙත් අදාළ නිවසට පැමිණියා. ආ ගුරුන්නාන්සේ, එන්න එන්න. නිවසේ සිටි ගෘහමූලිකයා කිව හැකි පුද්ගලයෙක් අරනෝලිස් පිළිගත්තා. මෙහෙන් වාඩි වුණා නම් ගුරුන්නාන්සේ, ගේ හොයාගන්න අමාරුනේ නෑනේ? මොන අමාරුවක්ද මහත්තයෝ? අනික මේවැයි මං ඇවිල්ලා නැති කෙනෙක් යෑ. අරනෝලිස් කිව්වේ මුවට නැගුණු සිනහවක්ද සමගින්. ගුරුන්නාන්සේ, තේ එකක් වීලා ඉන්නවද? නෑ නෑ මහත්තයෝ, තවත් සුනංගු නොවි අපි වැඩේ කරමු. කෝයේ ලෙඩා බැලුවනම්? අරනෝලිස් එහෙම කියමින් ඉඳ සිටි තැනින් නැගිට්ටා. යංගුරුන්නාන්සේ ඇතුළට. ලෙඩානම් මගේ කෙල්ල, දැන් දවස් දෙක තුනකින් දන් බය වෙනවා. නිවෙස් හිමියා එසේ කියමින් අරනෝලිස් සමග නිවස තුළට ගියා. මේරින්නි ගුරුන්නාන්සේ මගේ දුව. ඔහු ඇඳේ දිගා වී සිටි තම දියණිය පෙන්වන විට අරනෝලිස් ඇය දෙස බලන්නට වුණා. මේ කෙල්ලගේ හැඩ වාත්තු කරලා වගේනේ. ගෑනු කොච්චර දැකලා තිබුණත් මේ වගේ ගැටිස්තියක් මං දැකලා නොවැයි. අරනෝලිස් ඉතින් එම තරුණියගේ ලස්සන විඳින්නට ඇති. ටිකෙන් ටික අරනෝලිස්ගේ තිරිසංගතිය එළියට එන්නට වුණා. ගුරුන්නාන්සේ, අරනෝලිස් යලි පියවිසිහෙට පැමිණියේ නිමලගේ හඬස් සමගිනි. හරි මහත්තයෝ, අපි තෙල් ටිකක් මතුරලා බලමු. අරනෝලිස් එසේ කියමින් තරුණියාසලින් ඉඳගත්තේ ඇගේ දෙපතුලේ සිට හිස දක්වා කෑදර ලෙස බලමින්. නිමලේ, ගුරුන්නාන්සේ, ඔය තෙල් ටිකුයි නූල කුයි ගත්තා නම්? එහෙමයි ගුරුන්නාන්සේ. නිමලේ දුන් තෙල් ටික හා නූල පීරිසියකට දැමූ අරනෝලිස් මතුරන්නට විය. පැය කාලක් පමණ මැතුරු අරනෝලිස් ඇප නූල තරුණියගේ දෙපතුල සිට හිස දක්වා ගෙන එන්නට වූයේ තමාගේ රාගී හැඟීම්ද සමගින්. විටින් විට තමා අත එම තරුණියගේ කලවාවල ලැම ප්‍රදේශයේ ස්පර්ශ කරන්නට වූයේ කිසියෙකුට සැක නොහිතන පරිද්දෙන්. එහෙත් අරනෝලිස්ගේ ක්‍රියාකලාපය නිමලේ හොඳ හැටි දැනවුන්නා. ඒ අරනෝලිස්කා අවසන් වූ මස්කටුවක් ලැබකන සුනකයෙකු මෙන් අරනෝලිස්ගේ යටතර පැමිණෙන තරුණියන් නිමලේටද ලැබෙන නිසාවෙන්. ඔන්න මහත්තයෝ වැඩේ හරි. වරු තුනකින් මේ දැඩිවට සනීප වෙයි. ආයේ බය වෙන්න කාරියක් නෑ. අරනෝලිස් එසේ කීවේ එම තරුණියගේ හිස අතගාමින්. ඒත් දැන් අරනෝලිස්ගේ යටිසිතේ තිබෙන්නේ මේ තරුණිය තම වසඟයට ගැනීමේ ආසාවයි. අනේ ගොඩක් පින් ගුරුන්නාන්සේ. ආ, ඒකට කාරියක් නෑ මහත්තයෝ. එහෙනම් අපි ගොහින් එන්නම්. ගුරුන්නාන්සේ, මේ යන්නද? ඔව් මහත්තයෝ, දැම්ම ගියොත් අන්තිම බස් එක අල්ල ගන්න තිබුණා. හොඳමයි ගුරුන්නාන්සේ. එහෙනම් නිවෙස් හිමියන්ට සමුදුන් අරනෝලිස් හා නිමලේ යළි එන්නට සැරසුණා. අරනෝලිස් ගියාට ඔහුගේ සිත නතර වී තිබුණේ අර තරුණිය ළඟයි. එම තරුණිය තමාට කෙසේ හෝ අවශ්‍ය බව අරනෝලිස් කල්පනා කළා. ඔහු ඒ පිළිබඳව සිතමින් යන්නට වුණා. ගුරුන්නාන්සේ, නිමලේ අරනෝලිස්ට කතා කළද ඔහුට නොඇසුනා මෙන් සිටි නිසා නිමලේ යලි කතා කළේ පෙරට වඩා හඬකින්. ගුරුන්නාන්සේ,
මොකෝ බොල බෙරිහන් දෙන්නේ. අර්නෝලිස් කේන්තියෙමෙන් නිමලගේ ඇඟට ගොඩ වුණා. නෑනෑ ගුරුන්නාන්සේ ගුරුන්නාසිලව කල්පනාවක හිටිය නිසා කතා කරේ. නිමලේ බය වෙමින් කිව්වා, කල්පනා කරා නම් තමයි අර ගැටිස්සී ඇහැගැටුණු වෙලේ ඉඳන් මං ඉන්නේ සිහියෙන්. අර්නෝලිස් තම දැස් අඩවන් කරමින් නිමලේට කිව්වා, මට ඔක හිතුණා ගුරුන්නාන්සේ තෙල් ටික මතුරක් දීම. නිමලේ කීවේ මුවට නැගුණු සිනහවස් සමගින්, මං ඔය කෙල්ලව මගේ දෙපතුල ළඟටම ගෙන්නා ගන්නවා කොහොම හරි. එහෙම නොකළොත් මං අර්නෝලිස් කට්ටණ්ඩියා නොවේ. තමා පිළිබඳව දැඩි විශ්වාසකින් යුතු අර්නෝලිස් අසල කනත්තක් වෙත ගියේ නිමලේද කැටුවයි. ගුරුන්නාන්සේ මේ කනත්තට ආවේ නිමලේ ඇසුවේ දෙගිඩියාවෙන්. අපි අද ගෙදර යන්න කලින් මං ඔය කෙල්ලව ගෙදර දොරකඩ ළඟටම ගෙන්වන්නම්. මයි යවනවා කිටපිල්ලියක්. ගුරුන්නාන්සේ නිමලේ තරමක් බිය වුණා. ඇයි උඹ බයද? මං මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙමේ බොල. බයක් නෙමේ, ඒත් මේ එකපාරටම. අද හොඳ කෙම්මුර දවසක් බොල. පිල්ලියක් යවන්න හොඳම දවස. බලපා මේ කනත්තේ අලුතින් වල දාපු මිනිහක් කොහෙද තියෙන්නේ කියලා. අරනෝලිස් නිමලේට එසේ කියා තම සුදුසරම කැහැපට ගසා ගනිමින් කනත්ත පීරන්නට වුණා. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙමින් මීට දින 6කට පමණ උඩදී වල දැමු මිනිවලක් හමු වුණා. නිමලේ මේක හාරන්න ඕනා. හාරන්න? මොකෙන් හාරන්නද ගුරුන්නාන්සේ? යකෝ මේක කනත්තක්. පොඩ්ඩක් බලපං, ඇති මොකක් හරි. අරනෝලිස් කේන්තියෙන් නිමලේට කී නිසා නිමලේද හා කියන්නක් මෙන් හිසසලා වල හැරීමට උපකරණ සොයන්නට වුණා. හා කෙල්ලේ, අදින් පස්සේ උඹ මගේ. ඔව්, හැමදාටම මං උඹව තියාගන්නවා. අර්නෝලිස් සිනාසෙමින් තමාට ගියාගත්තේ මිනිවලේ පස්සුවල්පයක් අතටගෙන එය තමාගේ නහයට ලං කරමින් එහි සුවඳ විඳිමින් විනාඩි කීපයකින් පමණ පසු නිමලේ මහත් වෑයමක් දමා උදැල්ලක් සොයාගෙන පැමිණියා. හා ඔය තියෙන්නේ බං, ඕක ඇති. නිමලේ රැගෙන උදැල්ල තමා අතටගෙන එය ඒමේ අත කරකවමින් අර්නෝලිස් කිව්වා, ගුරුන්නාන්සේ දැන් මේක ගොඩගන්නවද? නිමලේ ඇසුවේ කිසිත් නොතේරුණු නිසායි. නෑ දැම්ම නෙවේ, තව ටිකක් ගොම්මන් වෙන්න දියන්. එතකන් අපිට ඕන කලමනා ලෑස්ති කරගමු. අර්නෝලිස්ගේ අඩුම කුඩුම බෑගේ අතට ගත් ඔහු එයින් දුම්මල හඳුන්කූරු මිනියලු එකී නොකීමකී සියල්ල සූදානම් කරගත්තා. ක්‍රමයෙන් ක්‍රමයෙන් රාත්‍රිය උදාවීමත් සමග අර්නෝලිස් නිමලේ සමග එක්ව මිනිවල හාරා දමා එහි මිහිදන් කර තිබූ මිනි පෙට්ටියේ උඩිපියන විවෘත කළා. මිනිය ඉදිමි තැනින් තැන ඕජස් කැලුවත් එය තවමත් එම්බාන් තත්ත්වයේ තිබුණු දැකීම අර්නෝලිස්ගේ හිතට යම් සහනයක් දැනුණා. අර්නෝලිස් මිනිවලට බසින්නට විය. ඔහු යලිත් මිනියේ මූණ දෙස බැලුවා. මියගොස් ඇත්තේ තරමක තලතුලා වූ කාන්තාවක්. ඔහුගේ පිල්ලිය කාන්තාවක් වූ නිසා අර්නෝලිස්ගේ සතුට තවත් වැඩි විය. නිමලේ උඩ සිට අර්නෝලිස්ට ආවතේවකම් කරා. ක්‍රමක්‍රමයෙන් රාත්‍රී 12ට ආසන්න වෙද්දී අර්නෝලිස් මන්ත්‍ර ජප කරන්නට වුණා. අර්නෝලිස්ගේ ජප කිරීමේ වේගය එන්න එන්නම වැඩි විය. මුළු සොහොන් පිට්ටනියම එකම මූසලකමකින් පිරී ගියා. දැඩි සුළඟක්ද හමන්නට වූ අතර අඳුර කපා සොහොන් පිටියෙන් හඬවල් ඇසෙන්නට වුණා. එහෙත් අර්නෝලිස්ගේ ජප කිරීම නතර නොවුණා. නිමලේ බිය වී තක්කුමුක්කු වී සිටියා. එක්වරම මෙතෙක් වෙලා මිනි පෙට්ටියේ සිටි කාන්තාව දෙනෙත් ඉවර කරන්නට වුණා. අර්නෝලිස් දිගින් දිගටම මන්ත්‍ර ජප කෙරුවා. සිද්ධිය දුටු නිමලේ බිය වැඩිකමට වෙවුලන්නට විය. ඔහු දැස් වසා ගත්තා. ටිකෙන් ටික කාන්තාව පෙට්ටියෙන් නැගිට්ටා. සිදු වූයේ සිතා ගැනීමට නොහැකි දෙයකි. අර්නෝලිස්ට මන්ත්‍රය වැරදුනි. ඔහුගේ මුවින් වචන පිට නොවුණි. ඇයි ඇයි උඹලමා වැහැරෙව්වේ කියපල්ලා. කාන්තාව ආවේගෙන් කියන්නට වුණා. අර්නෝලිස්ට කළ යුත්තේ කුමක්ද ගියා සිතා ගැනීමට නොහැකි විය. කියපල්ලා, මට බඩිගිනි, මට ලේ බොන්න ඕන, මට ලේ දියල්ලා. කාන්තාව වියරුවෙන් කෑ ගසන්නට වුණා. ගුරුන්නාන්සේ නිමලේ ගොත ගසන්නට විය. අර්නෝලිස් යලි මතුරන්නට වුණි. උඹට බෑ දැම්මගෙන් වැඩගන්න, මං උඹගේ ලේ බොනවා. එසේ කිව් කාන්තාව අර්නෝලිස් උස්සා වලෙන් උඩට විසි කළා. අම්මෝ, විසි වී ගොස් වැටුණු අර්නෝලිස් බෙරි හඳුන්නා. බුදු අම්මෝ, මේ දුටු විමලේ කනත්ත දෙවනත් කරමින් විලාප දෙමින් දිව යන්නට වූයේ අර්නෝලිස් දෙස නොබලායි. නිමලේ, මාවත් තරම්පලයන්. අනේ නිමලේ. අර්නෝලිස් වේදනාවෙන් බෙරිහන් දෙමින් කියන්නට වූවත්
නිමලේ දිව ගොස් අවසන්. මගේ දිහා බලපං. හොඳට බලපං. අඳුරගත්තද? උඹේ ගුරුකම් වලට අහු වෙලා උඹෙන් විනාශ වුණු තවත් එක් ගැහණියක් මං. උඹෙන් පලිගන්නේ කොහොමද කියලා හිත හිත මං මැරුණේ. හා, අද උඹව මාව හොයන් ආවා. මට යන්න දීපං. මාව අතෑරපං. අර්නෝලිස් බියෙන් කෑ ගසන්නට වුණා. ඔහුගේ ගුරුකම් වැරදි දැන් ඔහුට මෙය සාපයක් වුණා. දික් වූ නියපොතු වලින් එම කාන්තාව අර්නෝලිස්ගේ පපුවේ රදාමන්නට වූයේ අර්නෝලිස්ගේ විලාපය හමුවෙයි. ඊට පසුදින අර්නෝලිස්ගේ විපිරිවු මිනිය ගම්වැසියන්ට කනත්තේ තිබියදී හමු වූවත් සිදු වූයේ කුමක්ද කියා හරියට තේරුමක් නොවුණි. එහෙත් දින ගණනාවක් බිය වී සිටි විමලේ යලි පියවිසිහ ලැබීමෙන් පසු ඔහු සියල්ල පැවසුවා. මේ ඇසු බොහෝ පිරිසක් කියන්නට වූයේ අර්නෝලිස්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන්දුන්නා කියයි. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ video එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.